ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මෙහි සිටින හිටපු නාගරික මන්ත්‍රීවරු තිදෙනාගේම අවසරයි. සම්භාවනීය ආරාධිත අමුත්තනි ඒ වගේම අතුරුගිරිය ප්‍රදේශවාසී හිතවත් සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. උත්තර ලංකා සභාවේ අපි මීට සති කිහිපයකට කලින් තීරණය කළා මේ පසුබිමේ දැක්වෙන මාතෘකාව යටතේ ජන හමු මාලාවක් ගම් මට්ටමින් සිදු කරගෙන යන්න. මේ මාතෘකාව දිහා බැලුවම තමුන් වහන්සේලාට පේරෙන්න පුළුවන් එක්තරා ආකාරයක අමුත්තක්. දැන් මේ රටේ සමහර කොටස් විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික ඇතුළු ඇතැම් කොටස් විශ්වාස කරනවා රටේ ඇතිවෙච්ච මහා සමාජාර්ථික අර්බුදයට ආර්ථික වශයෙන් රට බංකොලොත් වෙච්ච තත්ත්වයක් යටතේ විදේශ විනිමය හිඟයකට සහ රුපියල් අර්බුදයකටත් ගොදුරු වෙච්ච තත්ත්වයක් යටතේ ජීවන වියදම ඉහළ ගිය තත්ත්වයක් යටතේ ඒ වගේම රටේ බොහෝ ව්‍යාපාරික අවස්ථා බිඳ වැටිච්ච තත්ත්වයක් යටතේ මේ විදියට වැටිච්ච රටක් ඒ වැටෙන ඉරණමෙන් බේරගෙන ගොඩට ගන්න රනිල් වික්‍රමසිංහ කියන සාධකයට පුළුවන් කියලා. එහෙම හිතන ඇතැම්ම ඉන්නවා. මේ නිසා තමයි අපි ටිකක් හරියට සැලකිල්ලෙන් බලන්න උනා පුද්ගලවත් ප්‍රතිවිරෝධයකින් තොරව සැලකිල්ලෙන් බලන්න ඕන මේක එහෙම චරිතයකට එහෙම ප්‍රතිපත්තියකට ගොඩදා ගන්න පුළුවන් තත්ත්වයකද අද මේ රට තියෙන්නේ කියලා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් ඇතමුණ්ඩ පේන්නේ පාරේ ඉන්ධන පූලිමක් දකින්න නැති හින්දා ඒ වගේම ඉන්ධන වලට කලින් තිබිච්ච තරමේ ඉල්ලුමකුත් නැති හින්දා සමහර විට වෙන වෙන පෝලිනු තිබිච්ච ඒවා තුරන් වෙලා තියෙන හන්දා ඒ බැලූ බැලමට පේන චිත්‍රය අනුව කෙනෙකුට හිතෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මේක ගොඩදායි කියලා. නමුත් අමුණාංශල දන්නවා දැන් අපේ රටේ රුපියල හිටපු ගමන් ඔන්න ශක්තිමත් වෙනවායි කියනවා හිටපු මං ආයෙ දුර්වල වෙනවයි කියනවා. මන්දක සමාජ මාධ්‍යවල තරුණෙක් දාලා තිබ්බා රුපියලත් හරියට රණින්ගේ කලිසම වගේ කියලා. හිටපු ගමන් පල්ලෙහාට යනවා හිටපු ගමන් උඩට එනවා. දැන් මේ රුපියලේ කතාවෙන්ම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් එකපාරට රුපියල ශක්තිමත් වෙමින් ඇවිල්ලා නැවත දුර්වල වෙන්න පටන් ගත්තේ එක ප්‍රධාන හේතුවක් එකට තදින් බලපෑවා. ඒ තමයි සමහර ආනයනික භාණ්ඩවලට තිබිච්ච සීමාවල් ටිකක් ලිහිල් කළා. ආනයනික භාණ්ඩවලට තිබිච්ච සීමාවල් ලිහිල් කරපු ගමන් ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙච්ච ගමන් රුපියල දුර්වල වෙනවා. ඔක තමයි සරල කතා. දැන් 100න 100ක් ආනයනම සීමාව ඉවත් කරන්න කියලා තමයි මුල් යාරමුදල කියන්නේ. මුල් යාරමුදල කියන විදිහට 100න 100ක් ආනයන සීමාවල් ඉවත් කරාම රුපියල මේ ගණන් වලත් නෙවෙයි බාල්දු වල නතර වෙන්නේ මීටත් වඩා බරපතල බාල්දු වීමකට යනවා. ඒ ආනයන සීමා ඉවත් කිරීමෙන් පමණයි. ඊළඟට අපිට විදේශ ණය වලට අපි දැන් ණය ගෙවන්නේ නැති රටක්. ණය ප්‍රතිවිහෝ ගත කරන්නේ කියලා මොකක් හරි කරලා අන්තිමට ගෙවන්න වෙනවා. අපි හිතමු අවුරුද්දකට තියෙනවා ඩොලර් බිලියන 6ක්. ඒ ඩොලර් බිලියන 6 වෙනුවට මේක ප්‍රතිවිහෝ ගත කරන්නේ කියලා අවුරුද්දට ඩොලර් බිලියන 5ක් කරයි කියන්නේ. ඒ කොහොම කරත් ඒ පහ ගෙවන්න ගියත් ආයි ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ආයි රුපියලට තියෙන පීඩනය වැඩි වෙනවා. රුපියල දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒකත් එක්ක බැඳිච්ච ආනයනික නිෂ්පාදනවල බිල ඉහළ යනවා. විදේශයෙන් ගේන හැමදේම බිල ඉහළ යනවා. රට ඇතුලේ වුණත් රුපියලේ වටිනාකම දුර්වල වීමෙන් හැමදේකම බිල ඉහළ යන එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ සරල කාරණේ තේරුම් ගන්න බැරි නම් මේ සරල කාරණේ තේරුම් ගන්න අපට බැරි නම් රනිල් වික්‍රමසිංහ මැජික් කරයි කියලා හිතනවනම් එහෙම හිතනවනම් ඒක හිතන අයගේ වැරද්දක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ දැන් මේක කොහොමාරි දැන් අලුතෙන් ණය ගන්න. ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වෙච්ච රට ADB එකෙන් කීයක් හරි ගන්නව, ලෝක බැංකුවෙන් තව කීයක් හරි ගන්නව, මුල්‍ය ආරමුදලුන් කොටස්
deka tunakata kiya kiya hari gannawa aragena ai nayathuge tawa tikak wedi karagannawa nayathuge tawa tikak wedi karagena kohomari ilanga janadhipati berane dakwa me mattamin prashnayak naha wage therena mattamin edagena yanne eka thamai unnahage upaya margi wela thiyenne janadhipati berane dakwa janadhipati berana kadaima unnahata ona widiyata panagattu panaganna puluwan unu එතන සිට තමයි ඇත්ත පීඩණයට ඇත්ත අරමුදයට මේ රටට මුහුණ දෙන්න වෙන්නේ ගොදුරු වෙන්න වෙන්නේ එතකන් අපි හිතමු දැන් ඊළඟ ජනාධිපතිවරණය ලබන අවුරුද්ද නම් එතකන් ණයනෝගෙම ඉන්න පුළුවන් ප්‍රතිව්‍යුහගත කරන්නේ ගැන සාකච්ඡා කර කර ඉන්න පුළුවන් දැනුත් අපි ණය ගෙවන්නේ නැහැ කිව්වට හැම ණයක්ම නෝගෙව ඉන්නේ නැහැ ලෝක බැංකුවෙන් ගත්තු ණය වාරික ගෙවනවා ADB ගත්තු ණය වාරික ගෙවනවා ඒ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් ගත්තු ණය වාරික ගෙවනවා. හැබැයි අපේ ණයතුගේ තියෙන 76% ක පමුව ඒ ආයතන වලින් ගත්තු ණය වලට ගෙවන පොලිය නෙවෙයි. අර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර කියලා ලෝකේ ඉන්න පොලී මුදලාලිලට ගෙවන පොලිය. 76% 7% 8% ගත්තු ණය වල පොලිය. ණය වාරිකෙන් 76% ඒ පොලී මුදලාලිලට ගෙවන කොටස. රනිල් වික්‍රමසිංහ ජපානන කාලෙම තමයි ඔය ස්වෛරී බඳුන් කර වැඩිම තුගේ ගත්තේ එක අවුරුදු හතර මාරකට ඩොලර් බිලියන් 10ක් ගත්තා ඒ ඩොලර් බිලියන් 10 එක පාරට ණයතුගේට එකතු වුණාම තමයි වසරකට ඩොලර් බිලියන් 2ක පමණ තිබිච්ච ණය වාරිකය එක පාරටම ඩොලර් බිලියන් 6 දක්වා ඉහළ රැක්කේ දැන් ඒකම මේ ප්‍රශ්නේ හදපු කෙනා ඒ ඩොලර් බිලියන් 10ෙන් තමයි මේ තරම් ඉක්මනට මේ ආර්ථිකය නැමැති බස් එක හැපුණේ Mangara hama dama kiyanne e kaale thamai aarthika arbudaya nemathi daruwa prasoota sama wenna pilisida gatte gotabege kaale thamai prasoota une gotabege nan hitiyenne mehema babek hamba wenna innoy kiyala eka kelamolen genala hari eka kiyanne gihinda ne api veliyata denne den etokota e dollar billion 10 ek paarata gattama 67 poliyata naya wariga gewanda unama හෙට උදේ ඉඳන් ඒක ණයතුගේට ඇතුළත් වුණාම එතකොට මොහොන දෙන්න වෙන්නේ සාමාන්‍ය තත්වයකට නෙවෙයි. ඉතින් ඒ නිසා තමුන්නාසලා අපි දකින්න ඕනා ඒ ඩොලර් බිලියන් 10 අවුරුදු 4 මාර්ගයේ සාමාන්‍යයෙන් අපි ඊට කලින් අපේ ඔක්කොම ණයතුගේ ඩොලර් බිලියන් 15ක් විතර. නිදහසේ ඉඳලා. එතකොට නිදහස් වෙච්ච දවස් ඉඳලා මුළු ගත්තු ණයතුගේ වටිනකම ඩොලර් බිලියන් 15 නම් අවුරුදු ඒ ඇවිල්ලා ඔය ADB එකෙන් ලෝක බැංකුවෙන් අර සහනශීලී බොහොම අඩු පොලියට ඒ ණය දෙන ආයතනවලින් ඒකට තුතෝගේ තමයි ඩොලර් බිලියන් 15. ඒකට ඩොලර් බිලියන් 10ක් එකපාරට එකතු කරා. ඒක 67 8 පොලිය වුණාම ඒකෙන් තමයි මේ විදේශ විනිමය අරමුදයකට මේ රටට ගොදුරු වෙන්න උනේ. ඒක තමයි ආසන්නම බලපෑම. ඊළඟට දැන් රනිල් කියන්නේ රනිල්ට තියනවාද මේකට වෙන සමාජ ආර්ථික සංවර්ධන මොඩලයක්? අපේ දේශීය නිෂ්පාදනය බල ගන්නන මොඩලයක් ආනයන ආදේශක නිෂ්පාදන රට ඇතුලේ කරන ක්‍රමයක් තමුන්නාන්සල දන්නවා මාස දෙකක් නැව් ගමන් කරේ නැතොත් අපේ රටේ වෝට බෝඩ් එකකින් ගන්න වතුර බොන්න බැරි වෙනවා තමුන්නාන්සල අපිට ඇයි ක්ලෝරින් ටික ගේන්නේ බංග්ලාදේශයෙන් එක්ක ඉන්දියාවෙන් ක්ලෝරින් නිපදවපු රටක් නේ රට අපි යූරියා නිපදවුවා ලංකාවේ ගොවියට ඕන කරන මුළු ප්‍රමාණය යූරියා නිපදවුවා බියගම පොහොර කර්මාන්තශාලා අපේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් වල අතුරු කොලයක් හැටියට යූරියා පකිස්තානට ත්‍රික්ක ඒ කාලේ දැන් අපි මිලෝදයක් නිපදවන්නේ නැහැ දැන් වික්‍රමසිංහ මොඩලිය කියන්නේ ආණ්ඩුව ව්‍යාපාර කරන්න ඕනේ ආණ්ඩුව ව්‍යාපාර කරන්න ඕනේ ඔක්කොම ප්‍රයිවටයිස් කරන්න ඕන දැන් පෙට්‍රෝලියම් එකට තියෙන පෙට්‍රල් ෂෙඩ් දෙනවා IOC එකට ටිකක් දීලා තියෙනවා දැන් සයිනොපෙක් චීන සමාගමට තව ටිකක් 150ක් දීලා තියෙනවා තවත් අයට දෙන්න යනවා IOC එක විතරක් බිලියන 7කට 10කට වැඩි පහුගිය අවුරුද්දක ඇතුළත උපයලා තියෙන ලාභය ඒ බිලියන 7යි 10 අතර තියෙන ලාභය රට ඇතුළේ ඉතුරු වෙනවා ඒක එළියට ගෙනියනවා එළියට ගෙනියන්නේ ඩොලර් විදියට නෙමෙයිද දැන් මෙහෙම සංකල්පයක් එකක් එනවා දැන් කෙනෙකුට කියන්න පුළුවන් සිංගප්පූරුව වගේ රටක
ඔයි තින්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ නේ කියලා සිංගප්පූරුවේ නීති හදලා තියෙනවා. ඒවා ගෙනියන්න බෑ. ඒ රට ඇතුළම නැවත ආයෝජනය කරන්න ඕන. ඒ නීති හදලා තියෙන හන්ද රටෙන් එළියට ඒ සල්ලි ටික විදේශ විනිමය බවට පරිවර්තනය වෙලා යන්නේ නැහැ. එහෙම නීති හදන්න පණකුත් නැහැ. ඒ නීති හදයි අඩුගානේ විදේශ විනිමය පනත තාම සංශෝධනය කරන්න බැරි නම් තමුණාංශල දන්නෝ ඉන්දියාවේ නම් විදේශ විනිමය උපයන හැමෝම මාස 3ක් ඇතුළත රට ඇතුළත විදේශ විනිමය ගේන්න ඕන. ලංකාවේ ඔය ඩොලර් අරමුදේ උග්‍ර වෙන්නේ හේතුවක් තමයි සංවිධානාත්මකව විදේශ විනිමය රට ඇතුළත ගේන එක නතර කරා. ඔය යුරෝප රටවල ඇමරිකාවේ හරි මේ ආනයන නිෂ්පාදනය කරලා ඇඟලුම් අරෝමේව කරලා කීප පුලක්නේ විශාල වශයෙන් ඔය විදේශ විනිමය උපයන නිෂ්පාදන ක්‍රියාවලියක් ඉන්නේ. ඒ සමහරුවම නාවෙන්ම ගේන එක නතර කරා. එතකොට දැන් එහෙම වෙන්නේ මේකේ නීතියක් නේ. ඉන්දියාවේ නීතිය තියෙනවා. මාස 3ක් ඇතුළත ගේන්න ඕන. ගෙනාවේ නැතොත් අපරාධ වරදක් හැටියට සලකලා නඩු අවරනවා. ඒ නිසා ඉන්දියාවේ කවුරු හරි තාත්තා හරි මොකා හරි පිටරට ගිහිල්ලා උපදවන හැම මුදලක්ම මාස 3ක් ඇතුළත ඉන්දියානු ආර්ථිකයට එකතු වෙනවා. මෙතන එහෙම නැහැ. මේ වගේ අරමුදයක් තියෙන රටක ඒ පනතවත් අඩුගානේ ඉන්දියාවේ පනත හා සමාන ලෙස පරිවර්තනය කරගන්න බැරි නම් සංශෝධනය කරගන්න ඕන කමක් නැත්නම් ඒකෙම පේනවා මේකට ඇත්ත විසඳුමක් දීමේ උවමනාවක් නැහැ කියලා. අනිත් පැත්තෙන් තමුන්නාසල බලන්න. දැන් මේ යොදාගෙන යන ආර්ථික මොඩලය ඇතුලේ කුලී අනුපාතය 130ට වඩා ගියා. මහා බැංකු අධිපති නම් කී මාසයකට දෙකකට වතාවක් ඇවිල්ලා සුබ සිහිනයක් මවලා ආයි හැංගෙනවා. දැන් ලෝක බැංකුවම කියනවා ආර්ථිකයේ ඉදිරි කාලය තුල ඉදිරි අවුරුදු 114 ගේ හැකියලයි තව හැකියලයි කියලා. හැකියලෙනවයි කියන්නේ මොකක්ද? නිෂ්පාදනය කරන්න තියෙන හැකියාව නැති වෙනවා. කර්මාන්ත තියෙන ඒවත් බිඳ වැටෙනවා. වෙළඳාම් ව්‍යාපාර තියෙන ඒවා තව තවත් දුර්වල වෙනවා. නීතිඥයන්ට එන මොනවාද ඔප්පු ගාස්තු අඩු වෙනවා. දේපළ අලෙවිවීම ඇන හිටිනවා. දේපළ වෙළඳාම බිඳ වැටෙනවා. මේ ඔක්කොම වෙනවා. එතකොට දැන් අපි ඉස්සාගෙන ඉන්නවනම් අපි අරුබුදයෙන් ගොඩට එන පැත්තේ මේ ඉන්නේ කියලා නෑ. මේ ඇදගෙන යමින් තිබෙන්නේ අරුබුදේ ඉතාම අමාරු හා දරුණු අන්තයට තමයි දැන් මේ ඇදගෙන යමින් තියෙන්නේ. ඒ නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයා තේ නෑ නිෂ්පාදනය බලගන්නන ආර්ථික සැලැස්ම. දේශීය නිෂ්පාදනයේ බිඳවැටවීම තමයි මේ අරුබුදයට එක ප්‍රධාන හේතුවක්. දේශීය නිෂ්පාදකයාව විදේශීය නිෂ්පාදකයන් එක්ක තරඟ කරලා පුළුවන් නම් රැකියන් නැත්තම් වැඩසියන් කියන ප්‍රතිපත්තිය පාදක කරගත්තු එක තමයි මේ අරමුදයට ප්‍රධාන හේතුව. හැමදේම පිටරටින් ගෙන ගිහිල්ලා ගෙනල්ලා කන්න බොන්න පුරුදු වෙච්ච එක තමයි මේකේ එක ප්‍රධාන හේතුව. දේශීය දියරකිරි නිෂ්පාදනයේ අනහිතවල පිටිකිරි වලට පුරුදු කරපු එක තමයි මේ අරමුදයේ ප්‍රධාන එක හේතුව. අනවශ්‍ය අති පරිභෝජන රටාවක් මේ අරමුදයට එක හේතුව. මේවෙන් ගොඩ ගැනීම සඳහා සමාජ ආර්ථික සැලැස්මක් තමන් අතේ නැතුව ඒ සමාජීය පරිවර්තනයක් කරන්න ඕන, ආකල්පවල පරිවර්තනයක් කරන්න ඕන, අපේ ජීවන රටාවේ පරිවර්තනයක් කරන්න ඕන, දේශපාලන තන්ත්‍රේ පරිවර්තනයක් කරන්න ඕන. දේශපාලන තන්ත්‍රේ මොකක්ද දැන් මේ වෙන පරිවර්තනය? එක පරිවර්තනයක් වෙනවා. ඡන්දෙල්ල පැරදිලා හතරවරක් ගහලා ඉඳපු UMP කාර්තියට ආණ්ඩුකාරකම් හම්බෙනවා. රනිල්ට ජනාධිපතිකම් හම්බුනා වගේ. මම අහගෙනයි ගාමිණී දිසානායකගේ පුතා කවුද? නමින් දිසානායක කියනවා මගේ චේතනය මං ළමයින්ට පොත් ගන්න දෙනවා කියලා. චේතනය. උන්නේ චේතනයයි මේතනයයි දෙකේ වෙනස දන්නේ නැහැ. දැන් මේවෙන් පේනවා දැන් ඒ ඔන්න දේශපාලන තන්ත්‍රයේ වෙන වෙනස. රෝසි සේනානායකට හම්බෙනවා හිටපු නගරාධිපතිද ජනාධිපති උපදේශක තනතුරක් නගරාධිපති හැටියට පාවිච්චි කරපු නිල වාහනයක් ඇතුව. දැන් මෙහෙම දේශපාලන පරිවර්තනයක්ද සමාජය ඉල්ලන්නේ? ඡන්දේ පෙරදිලා හතරගාමේ වැටලා අඤ්ඤකොරොස්වර හිටපු අයට ආණ්ඩුකාරකම් දෙන එකෙන් දැන් මේ ප්‍රශ්නේ අපිට එළියට එන්න පුළුවන්ද? දැන් රංග බණ්ඩාර බලන් ඉන්න උන් හැට ආණ්ඩුකාරකම් හම්බෙනකම්. මේ මෙතනින්ම පේනවා දේශපාලන සංස්කෘතිය වෙනසක් කරන්නේ නැහැ. ඒ දේශපාලන සංස්කෘතියේ තියෙන මජර ලක්ෂණ තවදුරටත් වර්ධනය කරපවත්වාගෙන යෑම ඇරෙන්න ඒකෙන් එළියට ගැනීම සඳහා කිසිම සාධනීය ප්‍රයත්නයක් යෙදෙන්නේ නැහැ.
ඔහුට්ටුවේ කට්ටිය මම දැක සනන් නිශාන්තුන් නැහැ නහය ගන්නවා අපේ ජේෂ්ඨයන්ට ඇමතිකම් දෙන්නේ නැත්නම් අපිටත් මේව වැඩක් නැහැ කියලා. දැන් උන්දලට තියෙන ලොකෝ ප්‍රශ්නේ ජේෂ්ඨයන්ට ඇමතිකම් ටික. මේ කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් මේ රට එළියට ගන්නෙ? ඒකට හොඳ සැලැස්මක් යුතුව කොහොමද රටක් බලගන්න මින් වැඩ කරන්නේ? ඒකට ඕන කරන නිෂ්පාදන ප්‍රතිපත්ති මොක කොහොමද හදන්නේ? ඒකට ඕන කරන සමාජ ආකල්ප කොහොමද වෙනස් කරන්නේ? මෙහෙම සැලසුම් සහගත සැලැස්මක් නෑ යකෝ මේ ආණ්ඩුව ඇතුලේ කියලා එකෙක්කට අරලා කියන්නේ අපේ ජේෂ්ඨයන්ට ඇමති ගන්න නෑ කියලා කියනවා. ඒකෙන් පේනවා දේශපාලන සංස්කෘතිය වෙන්න උඩ පරිවර්තනය වෙන්නේ නෑ. මේ වගේ අර්බුද තමයි රටක් නැගිටවන්න යොදාගත යුතු අවස්ථාව. ඉන්දියාව මගේ මතක හැටියට 992 විතර විශාල මේ විදිහ අර්බුදයකට මුණ පෑවා. ඒ වෙලාවේ ඒගොල්ලෝගේ සැලැස්මක් හදාගෙන IMF එකට ගියා. ඉන්දියානු සැලැස්මක් හදාගෙන IMF එකට ගියා. මගේ මතක යනවා මන්මෝහන් සිං ආර්ථික වේදිකාවේ ඒ සැලැස්ම අරගෙන ඒත්තු ගන්නන්න පුළුවන් වුණා මුල්‍යාර මොකට මේක තමයි අපේ ප්ලෑන් එක අපි මේ ප්ලෑන් එකට යනවා කියලා. මෙහෙ ගියේ IMF එකට එහෙම තමන්ගේ සැලැස්ම කරන්න නෙවෙයි ඇමරිකානු කම්පැනි දෙකකින් හදපු සැලැස්ම කරන් තමයි අපේ කට්ටිය IMF ගියේ. මුල්‍යාර මුදලත් ඇමරිකානු ලංකාව ආර්ථිකයෙන් ගොඩ ගන්න හදලා සැලැස්මක් හදලා දෙන්නේ ඇමරිකානු ෆර්ම් දෙකක්. ඒකට ඩොලර් බල ගාණක් ගෙවලා. අපිට මේකෙන් එළියට එන නැගිටින සැලැස්මවත් හදා ගන්න පුළුවන් තත්වයක නැත්තම් ඒකටවත් මෙතන මානව සම්පත නැහැ කියලා අපි හිතනවනම් එතනම තමයි පටන් ගැනීම තමයි අරුදේ තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සල කල්පනා කරලා බලන්න මේ යන මාර්ගයේ විසින් ප්‍රශ්නේ විසඳනවා නෙවෙයි මීටත් වඩා තව අරුබුදකාරී තත්ත්වයේ උද්ගත කරගනවා. දැන් මම මේකයි කිව්වේ ආනයන සීමාවල් ටිකක් ලිහිල් කරාම රුපියල මෙහෙම වැටෙනවා. තව ටිකක් ලිහිල් කරාම තවත් වැටෙනවා. සම්පූර්ණයෙන්ම ලිහිල් කරාම තවත් වැටෙනවා. අද මම දැක්ක වාර්තාවක් තියෙනවා මුල්‍ය අරමුදල කියලා තියෙනවා ඊළඟ වාරිකයේ දෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. Taman දීපු උපදෙස් ටිකට අනුව කාලරාමුවට අනුව වැඩේ හරියට කෙරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මුල්‍ය අරමුදල කියන්නේ ආනයන සීමාවල් ඔක්කොම අයින් කරන්න. ආනයන සීමා අයින් කරපු ගමන්ම රුපියල තවත් බිඳ වැටෙනවා. දැන් කල්පනා කරලා බලන්න මම අර ඩොලර් බිලියන් 10 ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ණය තුගේ ගැනීම එක හේතුවක් හැටියට මේක දිපැ හැදිලි දලා. තව දෙයක් තමයි දැන් බලන්න පකිස්තානය අපිට වඩා අර්බුදයක ඒ ආර්ථිකයේ තියෙන්නේ. හැබැයි පකිස්තානයේ තවම ණය ගෙවීම නවත්තනවා බංකොලොත් තත්ත්වයකට පත් වුණා කියලා කියන්නේ නැහැ. මුල්‍ය අරමුදල පකිස්තානට බල කරනවා ලංකාව ආදර්ශයට අරන් විදේශයෙන් ගත්තු ණය ගෙවෙන එක නවත්තනවා කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා. පකිස්තානේ එහෙම කරන්නේ නැතුව ඉන්නවා. ඒ ඇයි? ඒක ප්‍රකාශයට පත් කරනවායි කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. එතනින් පස්සේ මුහුණ දෙන්න වෙන තත්ත්වය සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා තමයි පකිස්තානයේ මුල්‍ය අරමුදල අච්චර කොච්චර පීඩනයක් එල්ල කළත් මේ වෙනතුරු එක ප්‍රකාශයට පත් නොකර ඉන්නේ. ඒ වගේ මම දැක්ක පකිස්තානයේ වර්තමාන අගමැතිවරයා කියලා තියෙනවා චීනේ උදව්ව ගන්න කැරෙන්න වෙන උත්තරයක් අපිට නැහැ කියලා. අපි දන්න විදියට මේ රටේ ඉන්න චීන තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එවකට හිටපු දැනුම් දීලා තිබුණා ආර්ථිකය ගැන තීරණාත්මක තීරණයක් මොනවා හරි ගන්නවා නම් ඊට පෙර අපිව දැනුවත් කරන්න කියලා. ඒ තීරණාත්මක තීරණය කියන්නේ ඉතින් විදේශ ණය ගෙවන්නේ නැහැ පැහැර අරනවා කියන තීරණේ නෙවෙයි වෙන තීරණයක් නැහැ. දැන් එහෙම කියන්නේ ඇයි? මේක බංකොලොත් වෙච්ච ගමන් මේ රටේ වැඩිම විදේශ ආයෝජනය කළ චීනේ පොට් සිටිය අතර හම්බන්තොට වරාය තියාගෙන ඒගොල්ලෝ අතේ තියෙනවා. ඒතොර ඒගොල්ලොන්ගේ ව්‍යාපාරික අරමුණු වලට මේක හානි කරව බලපා. බංකොලොත් වෙච්ච ලංකාවේ තියෙන පොට් සිටියකට ආයෝජනය කරන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඒ නිසා තමයි අර పూర్ව දැනුම් දීම කරලා තිබුණ කරුණාකරලා එහෙම මොනවා හරි තීරණාත්මක තීරණයක් ගන්න යනවා නම් අපිට කලින් කියන්න කිව්වේ නැහැ. මේ ඉන්න මහ බැංකු අධිපති ආවා ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් ඇවිල්ලා නිවාඩු දවස් දෙකකුත් ඇතුළු දවස් හතරක්වත් නැහැ. උන්නේ හිතුමතේ ප්‍රකාශයට පත් කරා ජනාධිපතිවරයාව දැනුවත් කරලා කැබිනට් එක දැනුවත් කරන්නේ නැතුව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතුව තනියෙන් ප්‍රකාශයට පත් කළා
අපි විදේශ නායකවන්නේ අපි බංගලොත් කියලා. දැන් පකිස්තානයේ ඇයි අච්චර පීඩනයක් එල්ල කරද්දී ඒක නොකර ඉන්නේ? ඇයි පකිස්තානයේ වෙන උත්තර හොයන්නේ? ඒක උත්තරයක් නෙවෙයිනේ. ඒක ඕන වෙලාවක අතේ තියෙන එක ඔප්ෂන් එකක් විතරයි. ඒක ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක හොඳම උත්තරේ නෙවෙයි. නරකම උත්තරේ. ඒ නරකම උත්තරේ හින්දා තමයි පකිස්තානයේ තවමත් වෙන උත්තරයක් තියනවාද කියලා හොයමින් ඉන්නේ. නමුත් මෙතන උනේ ඒක නෙවෙයි. බොහොම සැහැල්ලුවෙන් ප්‍රකාශයටපත් කළා අපි ණයගවන්නේ නැහැ කියලා. ණයගවන්නේ නැහැ කීම විසින් ඊට පස්සේ බිලින්ද මොරගොඩ පීඩනය එල්ල කළා ජනාධිපතිට රුපියල සම්පූර්ණ නිදහසේ පා කරලා යවන්න කියලා. දැන් ඉන්න මහබැංකු අධිපතිත් ඇතුළුව ඔය මහබැංකුවේ ඉන්න බරගානක් අස්සන් කරලා ඉල්ලීමක් කරලා තියෙනවා රුපියල සම්පූර්ණ නිදහස් කරන්න කියලා. මිලින්ද මොරගොඩ ඒ යෝජනාව ඉන්දියාවේ ඉල්ලීමක් හැටියට දානකොට ඉන්දියාවෙන් ඉතුරු ඩොලර් බිලියන් 3-4 ගන්න බෑ රුපියල සම්පූර්ණයෙන්ම පා කරන්නේ නැත්තම් කියලා ඉන්දියාව කියනවා කියලා දැනුම් දෙනකොට එතකොට මොකද වෙන්නේ? මේක හරි තීරණයක්ද වැරදි තීරණයක්ද කියලා කෝටාපේ ජනාධිපතිවරයා අහන්නේ කුමාරස්වාමී හිටපු මහ බැංකු අධිපතිතුමාගෙන්. උන්නේ අර පණිවිඩ නිලවට ඉනිමන් බඳින්න වගේ කියනවා ඒක තමයි දැන් ගන්න ඕන හොඳම තීරණය කියලා. සම්පූර්ණයෙන්ම පා කරනවා. ඊට පස්සේ රුපියල් අරමුදයක් නිර්මාණය වෙනවා. ඩොලරයට කලින් තිබුණ රුපියල 200 ගානකට මේක 400 ගාන දක්වා පල්ලම් බැස්සා. ඒකෙන් රුපියල් අරමුදයක් ආවා. තබුනාසිර දන්නවා ගම්මන්පිල ඇමතුමා හිටියනම් එතුමත් දන්නවා පෙට්‍රෝලියම් එක දැන් ගන්නව නම් විදේශ විනිමය වලින් තෙල් ගන්න. ඒගොල්ලෝ රුපියල් වලින් ඒක තැම්පත් කරන්න ඕන මහබැංකුවේ. ඒ ඩොලර් ටිකේ වටිනාකම රුපියල්මේ වටිනාකම මහබැංකුවට දුන්නම තමයි මහබැංකුව දුන්නේ දවස්වල ඩොලර්. එහෙම දෙන්නේ නැත්තම් ඩොලර් දෙන්නේ නැහැ. ඒතර ඩොලරකට රුපියල් 200 ගානක් ගෙවන්න ඕන කාලේ 200 ගානේ දුන්නේ. ඔක 300-400 වුණාම 300-400 ගානේ දෙන්න වෙන්නේ. ඔක 500 වුණොත් 500 ගානේ දෙන්න වෙන්නේ. ඒකෙන් තමයි රුපියල් අරමුදේකුත් එන්නේ. මේ යන්නේ රුපියල් අරමුදයක් උත්සන්න වෙන දිශාවටද නැති දිශාවටද? විදේශ ආනයන සීමා සියල්ලම තුරන් කරා. ලබන අවුරුද්දේ ඉඳන් හරිය ඩොලර් බිලියන් 5ක් හරිය අවුරුද්දකට ගෙවන්න වුණාම ණය වාණිකය ඩොලරයට තියෙන ඉල්ලුම මීට වඩා බොහෝ සෙයින් වැඩි වුණා. රුපියල මීට වඩා දුර්වල තත්ත්වයකට වැටෙන්නේ නැද්ද? ඉන්දියාව බලන් ඉන්නවා. මේ ඇස්සේ ඉන්දියානු රුපියල ලංකාවේ මුල්‍ය වෙළඳපොළට ඇතුළත් කරා. ඒ කියන්නේ අපිට කඩෙන් බඩු ගන්නකොට කෙනෙකුට ඕනනම් ඉන්දියානු රුපියල දීලා ගන්නත් පුළුවන්. එතකොට භාණ්ඩයක මිල වුණත් දාන්න වෙනවා ශ්‍රී ලංකා රුපියල් මෙච්චරයි ඉන්දියානු රුපියල් මෙච්චරයි කියලා. ඔය ඉන්දියාව ගොඩාක් තදින් පාලනය කරන නේපාලයේ වගේ රටවල් වල ඒ රටේ මුදල් ලේඛකයයි ඉන්දියානු රුපියලයි දෙකම භාවිතා වෙනවා. එතකොට දැන් මේ රුපියල දුර්වල වෙන්න ඉන්දියානු රුපියල මේක ඇතුලේ බින්න බහිනවා. දැනටත් හොයලා බලන්න යාපනයේ සමහර කඩවල් වල ගනුදෙනු කරනවා ඉන්දියානු රුපියල් වලින්. ඒක නිත්‍යානුකූල නෑ නමුත් ගනුදෙනු යනවා. එතකොට දැන් රුපියල දුර්වල වෙන ඉන්දියානු රුපියල ඒකට අනුව මෙහෙට ආදේශ කරනවා. ඉන්දියානු රුපියල ලංකාව ඇතුලේ මුදල් භාණ්ඩ මිලදී ගැනීම මුදල් ලේඛකයන් අම්බවට පත් වුණාම ඉබේම ශ්‍රී ලංකා රුපියල තව තවත් නොවැදගත් එකක් බවට පත් වෙනවා. ඊළඟට වෙන්නේ ඉන්දියාව එහෙ තියෙන රේගුවයි ලංකාවේ රේගුවයි එකට ඒකාබද්ධ කරනවා. එකට ඒකාබද්ධ කරාම මොකද වෙන්නේ? ඉන්දියානු රුපියලුත් තියෙනවනම් ඉන්දියානු නිෂ්පාදන වෙනකොට රේගු දෙක එකට එකතු කරලා බදු වදින්නේ නැත්තම් මේක ඉකොනොමිකලි ආර්ථිකමය වශයෙන් මුල්‍යමය වශයෙන් ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍ය බවට පත් වෙනවා. දැන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේකට උත්තර හොයනවද? මේ වෙන්නේ යන අනාගත අනතුරුදායක දේවල් දිහා බලලා ඒවා වෙන එක වළක්වා ගැනීමේ දිශාවට උත්තර හොයනවද? මොන උත්තරවත් නැහැ. උන්වහන්සේ රට සංචාරයක් ආපු ගමන් ඔක්කොම අතහැරලා ඩෝංගල් ලේකට යනවා. ආපු ගමන්ම ගියා කාගෙද බ්‍රිතාන්‍යයේ රජපෞලේ අවමගුලට. ඊට පස්සේ ගියා ජපානයේ
අබේ ජනාධිපතිතුමා මැතිත් අබේ ජනාධිපතිතුමාගේ අවම අවමගුලක් හරි කමන්නේ මනුස්සයා යන්න බලාගෙන ඉන්නේ මගුලු යක්ක කොහොමද යනවා අවමගුලක් හරි කමන්නේ පණින්න බලාගෙන ඉන්නේ ඉතින් එහෙම දැක්මකට එහෙම නොසලකිලිමත් නායකත්වයකට අනිත් එක දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් රනිල් කියන්නේ පුද්ගල නාමයක් පමණක් නෙවෙයි රනිල් කියන්නේ එක ක්‍රමයක් අපි කියනකොට නව ලිබරල්වාදී ආර්ථික මූලෝපාය කියලා රජයේ ව්‍යාපාර වලින් සම්පූර්ණයෙන් අයින් වෙනවා. දැන් ඔහොම කියන රනිල්ට මායි අමතක කරලා කියනවනේ. ලබන කන්නේ වීඑස් වෙන්න මිලදී ගන්නකොට පෞද්ගලික අංශය ගිහිල්ලා අඩු බිලට වී ගන්නවා වගේ පේනකොට ගොවියන්ගේ මැසිවිල්ලක් නැගෙනකොට ඒ රනිල්ගේ ආණ්ඩුව තීරණය කරනවා දිසාපතිලට මුදල් යවනවා වී බිලදී ගන්න. ඉතින් රජයේ ව්‍යාපාර කරන්න ඕන නැත්තම් දිසාපතිලට මුදල් යවන්නේ අහවල් කෙංගෙඩියකටද වී බිලදී ගන්න. ඇයි දිසාපතිලට මුදල් යවන්න වෙන්නේ? වියලෙවි මණ්ඩලේ නැණි ඒ හින්දානේ දිසාපතිලට දෙන්නේ ඇයි ඒකද යවන්න වෙන්නේ ආන්න රජය මැදිහත් නොවුනොත් මිල පල්ලෙහාට හෙලනවා පෞද්ගලික අංශේ මිලදී ගන්න ඒගොල්ලෝට ගොවියට සාධාරණේ කරන්නේ නැහැ අසාධාරණ මිලකට තමයි ගොවියගේ හාන්ති වීටික ගන්නෙ අසාධාරණ මිලකට ගොවියගේ වීටික කන්නයක් දෙකක් ගත්ත ගමන් ගොවියා ගොවිතන අතහරිනවා එතකොට මේ රටේ ආහාර සුරක්ෂිතභාවය නැති වෙනවා ඕක හින්දා තමයි හැම කොයි ආණ්ඩුව හිටියත් නවලිබරල්වාදයේ කප්පිත්තු හිටියා වීඑස්එන් එන කාලෙට දිසාපතිලට සල්ලි කීයක් හරි යවන්නේ වීබිලි දිග ඉල්ලේ කියලා. ගන්නේ නැත්නම් ගන්න සල්ලි යවුවයි කියන කොටම බිල නගිනව ටික. ඒකෙන් පේන්නේ නැද්ද රජයේ ව්‍යාපාරවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම වනාහි පාරිභෝගිකයා හා නිෂ්පාදකයා සම්පූර්ණයෙන්ම අසරණ කර දැමීමක් කියලා. සමහර ව්‍යාපාර දින රජය අනිවාර්යෙන් අතේ තියා ගන්න අවශ්‍යම නැහැ. නමුත් සමහරව බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව ඒක ඇති කිරීමට විභාග වෙන උපාය මාර්ගික වැදගත්කම යුක්ත ඒ ව්‍යාපාරවල රජයේ ඉන්න ඕනේ දැන් ටෙලිකොම් එක දෙන්න යනවා ආරංචි විදියට සුපාස් කරන අලි රාජට ටෙලිකොම් එක 5G කරන්න ඔක්කොම වැඩ ටික කරලා ඉවරයි ତොර ගන්න එකට මේක හරියට නිදාණයක් හම්බුනා වගේ තමයි ටෙලිකොම් එකත් ගත්තම අලි රාජලා තමුනාසල දන්නවනේ සුභාස් කරන අලි රාජ කියන්නේ එල්ටීඩී සංවිධානයේ විශාල වශයෙන් සල්ලි පොම්ප කරපු ශ්‍රී ලංකාවේ ඉපදිච්ච එංගලන්තයේ මූලික කරගෙන ජීවත් වෙන දැන් ඔය ඊඑපී මාධ්‍ය ජාලයේ ඒ ඔක්කොම ටික සතු කරගෙන සිටින විශාල මුල්ලි ධනපතියෙක්. ඒතොර මේ අය ටෙලිකොම් එක ගෙඩිය පිටින් ගත්තම 5G ජාලය විතරක් නෙවෙයි මුළු මහත් දත්ත සියල්ලම වුණ අතරපත් වෙනවා දැන් අර තියෙනවා මේ ඇමරිකානු ආධාර ලැබුණ ආයතනයක් මොකක්ද කියනවා මේ ඇඩ්වකාටා කියලා ආයතනයක් තියෙනවා ඒකේ ඉන්නෝ ඊනියා විද්වත්තු ටිකක් මම දැක්කේ ඒක මහාචාර්යවරයෙක් ඇවිල්ලා කියනවා මේ ටෙලිකොම් එක පුද්ගලික අංශය අතට ගියයි කියලා එහෙම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා උන්නහගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නැතු වෙන්නේ ටෙලිකොම් එක කියන්නේ ටෙලිකොම් එක නිකන් කෙනෙක් අතට නෙවෙයි යන්නේ මාධ්‍ය ජාලයකුත් අයිති කෙනෙක් අතට නිකම්ම නෙවෙයි යන්නේ 5G කරන මට්ටම උප්පරිම කරලා තියෙන වෙලාවක 5G මට්ටමට තාක්ෂණය දියුණු කරලා ඉවර වෙච්ච වෙලාවක අනික ටෙලිකොම් එක දැනටත් ලාභ ලබන වෙලාවක රජය කරද්දි ලාභ ලබන වෙලාවක එතකොට සුරබි දෙනක් වගේ තමයි මේ ගන්න කෙනාට එමගින් තව හැකියාව ලැබෙනවා තව මාධ්‍ය ජාලය තව තවත් පුළුල් කරගන්න මාධ්‍ය ජාලය පුළුල් කරගන්න පමණක් නෙවෙයි දේශපාලනයේ හැසිරවීමේ තීරක බලයක් මේ මගින් ලැබෙනවා තපුනාංශල දන්නවා 70 ගණන්වල සිරිමාවරණී බණ්ඩාරනායක මැතිණිය ඒ කාලේ තිබ්බේ ඔය බලශක්ති වෙළඳපොලේ හිටියේ විදේශ ආයතන කැල්ටෙක්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ සිරිමාව මැතිණිය මේ ආයතනට ගෙන්නලා කිව්වා කරුණා කළා ඔගොල්ලෝ මේ වැඩි මිලට තියෙන තැන්වලින් තෙල් අරගෙන මෙහි මිනිසුන්ට වැඩි මිලට විකුණන්න එපා. ලෝකේ අඩු මිලට තෙල් ගන්න පුළුවන් රටවල් තියෙනවා. ඒ කාලේ හැටියට ඊජිප්තුව, සෝවියට් දේශය මේ තැන්වලින් අඩු මිලට තෙල් අරන් ඔගොල්ලෝ ආභ්‍යත් තියාගෙන දැනට වඩා අඩු මිලට පාරිභෝගිකයට දෙන්න. සිරිමා මැතිණිය කිව්වේ නෑ අම්බලෝ පවර් ගන්නවා කියලා. මේක එයා ඊගමන සිරිමාව බණ්ඩාරනායක අගමැතිතුමියට කියනවා. අගමැතිතුමියට කියනවා
අපි දෙන ආධාර නවත්තනවා. අපි දෙන ශිෂ්‍යත්ව නවත්තනවා. අපි ගන්න තේව ප්‍රමාණය නවත්තනවා. තර්කණය කරනවා. කැලටෙක්ස් එකට ඒ විදේශ ආයතන වලට ඔයා එහෙම පාඩ දාන්න එන්න එපා. එහෙම දාන්නවොත් අපි මේව කරනවා. ඔන්න ඔය තර්ජනිය දාපු නිසා තමයි මැතිණිට හිතුනේ යකෝ මේක මාර වැඩක් කියලා. මැතිණිය දැන් මේ තර්ජනයක් නෙවෙයි ඉල්ලීමක්. ඉල්ලීමට උත්තරේ හැටියට ආව තර්ජනයක්. ඒ වගේම සෝවියට් සංගමයේ හිටු තානාපති ඇවිල්ලා කිව්වා ඒ එහෙ ගන්න තෙල් ටික අපි ගන්නවා සම්පූර්ණ මේ තේ ටික අපි ගන්නම් ඒක බය වෙන්න එපා කියලා. ඒ ගමන තමයි මැතිණි තීරණය කරේ මම මේක ජනසතු කරනවා කියලා. නැත්තම් මැතිණි පූර්ව ගුමනාවක් තිබෙන්නේ නැහැ ජනසතු කරන්න. දැන් මේ ඉඳා වෙච්ච දේ මුළු බලශක්ති වෙළඳපොළම ගියාම විදේශ ආයතනවලට එයාට එනවා අක්තර ආකාරයක බලයක්. තමන් අසතුටු පාලන තන්ත්‍රයක් නම් රට ඇතුලේ තියෙන්නේ. ඒ අසතුටු පාලන තන්ත්‍රය දුර්වල කරන්න. එහෙම නැත්නම් ඒ පාලන තන්ත්‍රය අකමැත්තෙන් හෝ තමන්ට ඕන විදිහට හසුරුව ගන්න. ඒ නිසා මේ අපි හිතාගෙන ඉන්නව නම් මේ සමහර තීරණ සමහර උත්ිතන් ඉන්නව ඔව් අපෝ අපි ආණ්ඩුව කරනකොට වෘත්තීය සමිති කරදරයක් තියෙනවා. ඊළඟට උඹේ දූෂණයක් වැඩි, නාස්තියක් වැඩි. ඒක වෙනස් කරන්න ඕන. ඒව වෙනස් කරන්න අවශ්‍ය ප්‍රතිකර්ම දෙන්න ඕන. ඒක ඒ දැන් අනික පුදුම වැඩක් නේද? IOC කියන්නේ ඉන්දියානු රජයේ ආයතනයක්. සුනොපැක් කියන්නේ චීන රජයේ ආයතනයක්. එතකොට ඒ රජයේ ආයතන ඒ රට ඇතුළේ බිස්නස් කරලා වෙන රටවල ඇතුළේ බිස්නස් කරනවා. මේ රජයේ ආයතන මේ රට ඇතුළේ බිස්නස් එකක් කරන්න බෑ කියලා දීලා දාන්න හදනවා. රජයේ ආයතන කියන මොඩල් එක ව්‍යාපාර කරන්න බැරි මොඩල් එක නම් එහෙනම් IOC එකත් රැහෙන්න එපා. එනං ඉන්දියාව තීරණය කරන්න ඕන IOC එක ආදාරිට අනේ කාට හරි විකුණලා දාන්න. එහෙම කරනවා. ඇයි IOC එක ඉන්දියානු රජ ආයතනයක් හැටියට තියාගෙන ඉන්නේ? එතකොට IOC එකයි ඉන්දියාවේ තවදුරටත් හරි පෞද්ගලික ආයතනයක් වෙන්න තිබුණානේ තෙල් වෙන දාමර ලංකාවට. ඇයි IOC එකම එව්වේ? ඒ රටවල් දන්නවා රජයේ ආයතන කරන ව්‍යාපාර හරියට කරොත් තමයි ඒ රාජ්‍ය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් අපිට එළියෙන් බලුවම පේනවා චීනි බොහොම මේ ධනවාදී චීනයක් වගේ. ඒ වෙළඳ ඒකට කියනවා වෙළඳපොළ සමාජවාදී කියලා. ඒගොල්ලෝ කියන්නේ නම මාකට් සෝෂලිසම්. ඒක එහෙම එළියෙන් පේනකොට අර ධනවාදී ජීවිතයක් වගේ පෙවුනට ව්‍යාපාර වලින් අතිමහත් බහුතරය තියෙන රජය ඇති. ඔය වරාය ජැටි හදන්න චීන සමාගම් තුනක් හතරක් එනවා ටෙන්ඩරේට. බලාගෙන ගියාම රජයේ ආයතනම තුන හතරක්. ඒගොල්ලෝ තරංගකාරීව ලෝකයේ ලෝක වටේ යනවා රජයේ ආයතනම ඒ ව්‍යාපාර අවස්ථා අත්පත් කරගන්න. ඉතින් රජයේ ආයතන හැටියට ඒව එතනට පුළුවන් නම් ඉන්දියානු රජයේ ආයතන වලට පුළුවන් නම් ලංකාවේ රජයේ ආයතන වලට විතර බැරි වෙන්නේ බෑනේ. බැරි වෙන්නේ රජයේ ආයතන කියන මොඩල් එකේ ප්‍රශ්නයකට වඩා මේ වට දෙන නායකත්වය පිළිබඳ මොඩල් එකේ තියෙන ප්‍රශ්නයක් නිසා. වාණිජ්‍යන කඩදාසි සංස්ථාව සම්පූර්ණ අබලිය කඩවලට විකුණන්න පැත්තකට කරලා තිබ්බේ. කැබිනට් තීන්දුව තරම් තිබ්බා. අපි හොඳ සභාපති කෙනෙක් දැම්මා. දාලා ඉන්දියානු ඉංජිනේරුවන් දෙන්නෙක් කොහොම අඩු මුදලකට ගෙන්නගෙන එක යන්ත්‍රයක් ප්‍රතිසංස්කරණය කළා. ඒක තව තව නවීකරණය කරා. ආණ්ඩුවට බරක් දෙන්නේ නැතුව විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරන බොහොම අමාරුවෙන් පරණ හිඟබිල ටික ටික ගෙවන්නම් ට්‍රාන්ස්ෆෝමර් එක දෙන්න කියලා ඉල්ලගත්තා. සේවකයෝ ටික ටික ගත්තා. අද ඉතින් 100 ගාණක් සේවකයෝ වැඩ. වැඩිපුර ඉන්නේ දෙමළ සහ මුස්ලිම් අය. අද මේ විදේශ විනිමය අර්බුදයේ වෙලාවේ ලොතරැයි ටික මුද්‍රණය කරන්න කඩදාසි නැති වෙච්ච වෙලාවේ ලොතරැයි ටික මුද්‍රණය කරන්න කඩදාසි ගේන්න ඩොලර් නැති වෙච්ච වෙලාවේ වාණිජයෙන් හදන කඩදාසිය තමයි ඔය ගොවිසිත අරසෙත ඔක්කොම අද මුද්‍රණය වෙන්නේ. ඡන්දේ කල්ගියේ ඉඳ තමුන්වහන්සේට දකින්න හම්බුන්නේ නැහැ. නමුත් ඡන්දෙට අදාළ ගොඩාක් ලේඛන මුද්‍රණය කරන්නත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ලබා ගත්තේ වාලච්චෙන් කඩදාසි. ඒක ආණ්ඩුවට බරක් වෙලා නැහැ. රටේ ගෙලියට යන විදේශ විනිමයනේ නවත්තලා තියෙන්නේ. ලොතරැයි ගන්න ඉන්දියාවෙන් ගේනකොට යන්නේ විදේශ විනිමය එළියට. වාලච්චෙන් කඩදාසිය ගන්නකොට විදේශ විනිමය ගනුදෙනුවක් නැහැ නේ. මෙහෙම උත්තර වලින් නෙවෙයිද මේ විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්?
නැතුව අපි අර බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා අද දවසේ ගෙවා ගන්න තව කායෙන් හරි කීයක් හරි ණයක් ගන්නවා අරුබුදේ තව උස්සන්න වෙන්න ඉඩ හැරලා කල් දාලා මේ රට මොන මේ රට මුකාගත්ත පාලනය කරගන්න බැරි වෙන විදිහේ ඉරණමකට ඇදගෙන යන එකද කරන්න ඕනේ ඒ නිසා රනිල්ගේ මොඩලේ ආර්ථික මොඩලේ ඔව් රනිල් කියන්නේ ආර්ථික මොඩලයක් රජය ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕන වැඩේ කියන්නේ විපක්ෂයද කියනවා ඒක ඔය හර්ෂ ආචාර්ය හර්ෂේම එයා කියන රජය ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕන එතකොට සජබ කියන්නේ තයිබලුවම රනිල් ඒ ඒ ප්‍රතිපත්තිය ඒ මූලෝපාය ඒගොල්ලෝ කියනවා IMF යන්න ඕන රනිල් කියනවා හරි මම ඔන්න ගියා ආ එනවා හොඳයි කියනවා ඉතින් අන්තිමට රනිල් ඉන්නවා සජබ හැටියටත් ඉන්නවා ජවිප හැටියටත් ඉන්නවා එක එක ස්වරූපේ නම් ආයි රනිල්ම තමයි ඉන්නේ ජවිප තුරිල් නඳුනෙත් කිව්වනේ IMF යන්න ඕන කියලා IMF යන්න ඕන කියලා ඊට පස්සේ IMF දෙන නිර්දේශ ටික ඒව වැරදි ඒව කරොත් අපි දෙනවා වැඩේ කියලා ඊට පස්සේ කියනවා ඉතින් මේ IMF යන්න ඕන කියලා කියමු හැමෝම තේරුම් ගන්න ඕන IMF ගිහිල්ලා ගොඩේම නෙවෙයි වෙන්නේ තව තවත් අපි මඩේරීම දැන් IMF දීපු කොන්දේසි ටික නිසියාකාරව නිසිකලට ඉටු නොකළොත් ඊළඟ ණය වාරිකේ ලැබෙන්නේ නැහැ ඒක නොලැබිච්ච ගමන් ආයේ ලෝකෙට යනවා ලංකාව ආයේ තියෙන ඉතාම දරුණු බරපතල අර්බුදකාරී තත්ත්වයක ඒකෙන් මිදෙන්නේ නම් ආයේ IMF කියලා ටික කරන්න වෙනවා ඒක කරපු ගමන් ආයේ අර්බුදය වෙන පැත්තකින් උස්සන්න වෙනවා දේශීය ණය ප්‍රතිවිධගත කරන්නේ කරන්න වෙනවා ඒක විශාල වශයෙන් රජයේ බැංකු පද්ධතියට ඒක බලපානවා රජයේ බැංකු වලට බිඳ වැටීමක් වුණොත් ඒක පෞද්ගලික අංශයේ බැංකු වලටත් ඒක බලපානවා ඒ නිසා තමුන්වන්සල තේරුම් ගන්න ඕන අපි ඉන්නේ අරුදේ එක්තරා ආකාරයක අර අසනීපයක් වුණාම මොනවාද දෙනවනේ අර වේදනානාශක ඒ වේදනානාශක දීලා වේදනාව නොදෙන නවා වගේ අවධියක තමයි අපි මේ ඉන්නේ. හැබැයි වේදනා නාශකෙන් දිගටම දුවන්න බෑ. නියම තත්වයට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒතකොට වික්‍රමසිංහ මොඩලය වනාහි අර්බුදය විසින් අර්බුදය නිර්මාණය කරපු මොඩලයක් නිසා අර්බුදය විසඳන්න පුළුවන් මොඩලයක් නෙවෙයි. අර්බුදය නිර්මාණය කරේ කොහොමද? රජයේ වාණිජ කටයුතු වලින් අයින් වෙන්න ඕන කියලා පොහොර සංස්ථාව වහන දැම්මා. ඒක විදේශිකයෙක් ගත්තා ඒක තිබිච්ච යන්ත්‍ර සූත්‍ර ටික අරන් ගියා රට ගෙනිච්චා ඒ යන්ත්‍ර සූත්‍ර ටික ඒ රටේ හයි කරගෙන දැන් හොඳට වැඩ කරනවා ඒක වහලා දැම්ම පස්සේ බියලන්ද මේ වඩගාගාරය කරගත්තා ඒ ඉඳ යූරියා වලට හැමදාම රටින් ගේන්න සල්ලි විඳනවා අපේ බයි ප්‍රොඩක්ට් ඒව නැති නතර වුණා ඒ කාලේ පෙට්‍රෝලියම් එක පාඩු නෑ පෙට්‍රෝලියම් එක නැව් වලට දෙල් දෙනවා ඒ අතරේ ඔය අතුරු නිෂ්පාදන කරලා ඒවත් විකුණනවා මේකෙන් පාඩුවක් තිබ්බත් අර වැංගේ ලාභය හොයනවා ඒක ඒ නිසා දැන් ඒ තිබිච්ච ශක්තිය නැති කරන්නේ ටික ටික මේ රජයේ ආයතන වල තිබිච්ච නිෂ්පාදන ක්‍රියාදාමය බිඳවැට්ටුවානේ බිඳවැට්ටලා අන්තිමට විදේශ රටවලින් ගේන එකට ඇරෙන්න වෙන උත්තරයක් නැති කරන්නේ ඒක විසින් නෙවෙයිද මේ 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 අරුමුදේ එක පැත්තකින් මේ විදිහට අපිට මුහුණ දෙන්න වෙන්නේ දේශීය කර්මාන්ත කරුවා බිඳවැට්ටලා හැමදේම විදේශ නිෂ්පාදන මත යැපෙන තත්ත්වයකට ගිය එක නෙවෙයිද? ඒ ආර්ථික මොඩලේ නෙවෙයිද? ණයට අරන් සැපට කාලා ජොලියෙමු අනාගතේ ඕන මගුලක් වේවා කියලා හිතලා ආපු ගමන නෙවෙයිද? අනාගත දරු පරපුර බිල්ලට දීලා හරි කමන්නේ අද අපි අද දවසේ ගෙවා ගමු කියලා හිතලා ඒ රෝල ගහමින් ආපු ආර්ථික මොඩලේ නෙවෙයිද? මේ තියෙන අර්බුදයට උත්තර හේතුව ඉතින් මේ මොඩලේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ඒ මොඩලේ හොඳම අයිතිකාරයා රනිල් වික්‍රමසිංහ ඔහු කර්මාන්ත අධිපති කාලේ තමයි පොහොර සංස්ථාව වහන්නේ ඔහු කර්මාන්ත අධිපති හැටියට කරේ කර්මාන්ත පටන් ගත්තු කෙනෙක් නෙවෙයි වහපු එක ඒ මොඩලේ තමයි මේ මේ ඉරණමට මේ රට ඇදවැට්ටුවේ එතකොට අර්බුදයේ හේතුව කොහොමද අර්බුදයේ උත්තර වෙන්නේ හේතුවක් කොහොමද උත්තරය වෙන්නේ විසඳුමක් වෙන්නේ ඒ නිසා මේ මේ මූලෝපාය මේ ආර්ථික මූලෝපාය හරි කියලා හිතනවනම් මේකෙන් මේ රට ඇදවැටී තිබෙන තත්වෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවනම් ඒ ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තියත් ඒකමයි කියලා
අනිත්‍යයත් කියනවනම් විපක්ෂේ ඉන්න. ඒ මොඩලේ තමයි අපේ මොඩලයක් කියලා කියනවනම්. ඒ නිසා එක එක ස්වරූපයකින් රණිල්ලට බෑ මේ තියෙන தත්ත්වෙ මේක එළියට ගන්න. ඒ නිසා තමයි අපි කල්පනා කරන්න ඕන. මේ බොරුව කර කර දිගට යන්න පුළුවන්කම ලැබෙන්නේ නෑ. නැවත එක විරාමයක් එනවා අපිට තාම බිහිසුණු தත්වයකට මුහුණ දෙන්න වෙන. ඒක වලක්වන්න මේ යන විදියට ඒක වලක්වන්න බෑ. අන්න ඒ නිසා සමාජය ක්‍රමානුකූලව මේ පිළිබඳ ප්‍රඥාවන්ත කරලා සමාජයට මේ පිළිබඳ තියෙන දැනුම සහ අවබෝධය වැඩි දියුණු කරලා මේකෙන් එළියට එන්න පුළුවන් මාවත මොකද්ද කියලා තේරුම් කරලා දුන්නොත් විතරයි ඒ මාවත මිනිස්සු තමගේ මාවත හැටියට තෝරගන්නේ. එමේ නොවන තාක්කල් අපි නැවත නැවතත් එක හා සමාන අර්බුද උගුලක ගොදුරු බවට පත් වෙනවා. ඒක තමයි වෙන්නේ. මුල්්‍ය ආරමුදල පිහිටපතර ලෝකෙ ගොඩ ගිය රටවල් එකයි දෙකයි තියෙන්නේ. අනිත් කවුරුවත් ගොඩ ගියේ නැහැ. මුල්්‍ය ආරමුදල ඊජිප්තුවට පිහිටු වෙන්න ගියා අන්තිමට සමාව ගන්න උනා සිත් ඒ රටේ ජනතාවගෙන්. ඒගොල්ලෝ දීපු ප්‍රතිකර්ම වලින් අර්බුදයෙන් ගොඩාවේ නැහැ. දැන් මේ වෙලාවේ ආජන්ටිනා අවුරුදු දැන් බර කාලක් තිස්සේ අර්බුදය ඇතුලේ ඉන්නේ. මුල්්‍ය ආරමුදලේ පිහිටපතාගෙන කීපවතාවක් ගියා. කීප ඔක්කොම කරා. තම ආජන්ටිනාවේ ඉන්නේ දිගු කාලින ඉතාම දරුණු අර්බුදයක. මේ අර්බුදය දිගු කාලීනව පවත්වාගෙන යෑම තමයි මුල්්‍ය ආරමුදලේ උපාය මාර්ගය. මේ අර්බුදය දිගු කාලීනව පවත්වාගෙන යෑමෙන් තමයි ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට ඕන කරන විදියට ඒ රටවල් නටවන්න පුළුවන් වෙන්නේ. මේ අර්බුදය උස්සන්න වෙච්ච නිසාම තමයි CIA ගේ ප්‍රධානියා ඇතුළු 20ක කණ්ඩායමක් ටොප් සීක්‍රට් මිෂන් කියන ලංකාවට එකපාරට ගොඩ බහැලා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වහගෙන කොළඹට ඇවිල්ලා කාරණා හතරක් ජනාධිපතිවරයාට කතා කරලා තුනකට එකගත්තේ අරගෙන පැය 24ක් ඇතුළත යන්න පුළුවන් වුණේ. ආර්ථිකයේ පණනල තීරණය කරන්නේ IMF දොස්තර නම් ඇමරිකාවට පුළුවන් බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ ආර්ථිකේ. IMF එක නම් ඇමරිකාවට පුළුවන් අන්නේ වගේ වෙලාවට ඇවිල්ලා සාමාන්‍ය වෙලාවකදී එකඟ නොවන ඉල්ලීම් දිනා ගන්න. එතන මම මේක මීට කලිනුත් කියලා තියෙනවා ප්‍රධාන ඉල්ලීම් හතරයි. එකක් අපේ ටෙලිකොම් එකේ තියෙනවා කේබල් 3-4ක් දත්ත හුවමාරු වෙන දුරකථන ඇමතුම් පමණක් නෙමෙයි විශාල දත්ත. ඒවා ට්‍රැක් කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න. එතකොට මේ ඩේටා ඔක්කොම ඒගොල්ලෝ අතට යනවා. ඒකට එකඟ වුණා. දෙක තමයි බුද්ධිංශ ජාතික බුද්ධි සේවේ ප්‍රධානායට උඩි. ඒගොල්ලෝගේ ඔෆිස් එකේ කොදාන්න ඒකට එකඟ වුණා. එතකොට සියලු බුද්ධි තොරතුරු ඒගොල්ලෝ අතරපත් වෙනවා. ඊළඟ එක තමයි ගුවන් තොටුපළේ ඒගොල්ලෝගේ සොෆ්ට්වෙයා එකක් හයි කරලා ඒ යනේ නායගේ ජීව දත්ත ඔක්කොම ටික ඒගොල්ලෝ අතර ලබා ගන්න දෙන්න. ඒකටත් එකඟ වුණා. හතර තමයි ඒගොල්ලෝගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට අවියායුධ ඇතුව ශ්‍රී ලංකාව ඇතුලේ නිදහසේ සැරිසරන්න පරීක්ෂා කර බැලීමකින් තොරව ඉඩ දෙන්න ඒ අවස්ථාව ලැබෙන විදියට සෝෆා ඇග්‍රීමෙන්ට් එක පුළුල් කරන්න. ඒකට විතරක් කුවක් පස්සේ බලමු කියලා. පස්සේ බලමු කියන්නේ ඡන්දයෙන් පස්සේ බලමු කියන එක. බෑ කියන එක නෙවෙයි. මං ජනාධිපතිවරණෙත් කොහොම හරි ගොඩ දාගන්නත් එපා. ඒක ගොඩ දාගත්තට පස්සේ වැඩේ බලමු. ඊට පස්සේ අහුලක් නැහැ. එතකොට දැන් සාමාන්‍ය තත්වයකදී රටක පාලකයෙක් මේ වගේ ඉල්ලීම් වලට එකඟ වෙනවා. මේ වගේ අර්බුදකාරී තත්වයක් තියාගෙන හිටියොත් තමයි සාමාන්‍ය තත්වකදී දිනා ගන්න බැරි ඉල්ලීම් වලට අවනත කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුල්්‍ය අර්බුදයේ මූලෝපාය වන්නේ අර්බුදය අර ආජන්ටිනාවේ පරිදි දිගු කාලීනව දිග්ගස්වා ගනිමින් පවත්වාගෙන යාම මිස මේකෙන් ගොඩ ඇවිල්ලා රටේ ආර්ථිකය සවිබල ගැන්වෙලා දේශපාලන නිදහස ස්වෛරීත්වය බලගැන්වෙන අනාගතයක් රට තුල ඇති කිරීම නෙවෙයි. එහෙම හිතනවා නම් කවුරු හරි පල්මෝඩියෙක් විසක් වෙන කෙනෙක් වෙන්න බෑ. ඉතින් අපි ඒකයි කියන්නේ ඒ පල්මෝඩිය ගොඩට වැටෙන්නේ නැතුව සමහර සත්‍යයන් තියෙනවා ඒවා කියන වෙලාවෙදී හැමෝම පිළිගන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත. ඒ නිසා තමයි අපි කියන්නේ අපි යන්නේ ආජන්ටිනාව යමින් තිබෙන පාරේ. අර්බුදය වර්ධනය වෙමින් සාමාන්‍ය අර්බුදය සාමාන්‍ය තත්ත්වයට බවට පත් කරගනිමින් උත්සන්න කරගනිමින් නොනවත්වා දිගු කාලීනව ඇදී යන ඒ උපාය මාර්ගය තමයි මේ ආර්ථිකය අද ඇදගෙන යමින් තියෙන්නේ. ඒක විසින් බුද්ධිගලනේ විශාල වශයෙන් වෙනවා. ඒ අතර දැන් ලෝක ආර්ථික අර්බුදයත් අපි හිතනවට වඩා උත්සන්න වෙමින් තිබෙනවා. නව ශ්‍රී ලංකාවේ
වගේ රටක් ගත්තොත් උද්දමනය 113ට වඩා උඩට ගිහිලා තියෙනවා. ඒ වයින් බැංකු පොලි අනුපාතය ඉහළ ගිහිලා තියෙනවා. ලෝක බැංකුම කියලා තියෙනවා ඊළඟට අරපු දේ ඉන්නේ කැනඩාවටයි ඕස්ට්‍රේලියාවටයි කියලා. දැනට යුරෝපයේ අනෙක් බොහෝ රටවල තිබුණට තිබුණු තත්ත්වයට සාපේක්ෂව සැලකුවතු අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. මේක නිසා තමයි ප්‍රංශ ජනාධිපතිවරයා කියන්නේ මම අපිත් වෙනවා බ්‍රික්ස් එකට කියලා. ප්‍රංශයට පේනවා දැන් ඇමරිකාවත් එක්ක හිටියයි කියලා රට පහක වැඩක් නැහැ. ප්‍රංශ ජනාධිපති කියනවා BRIC ඒ කියන්නේ බ්‍රසීලිය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව. ඒ රටවල් හය එකතු වෙන හැදිච්ච සංවිධානයට පළවෙනි වතාවට යුරෝපීය රටක් කියනවා අපිත් වෙනවා උඹලත් එක්ක එකතු වෙන්න කියලා. ඇයි? ඒගොල්ලන්ට පේනවා මේ අර්බුදයට වෙන උත්තරයක් නැහැ කියලා. ප්‍රංශ ජනාධිපතිට තියෙන පේන දේ පේන එකක් තමයි ලංකාවේ ඉන්න ඕනේ. රනිල් කියයිද අපිත් වෙනවා බ්‍රික්ස් එකට කියලා. තමුන්වහන්සේල දැනගත යුතු තියෙනවා. අද ඒ බ්‍රික්ස් කියන ආයතනයේ ඒගොල්ලෝ වෙන මුදල් ඒකකයක් ඒගොල්ලෝ උපදවන්න යනවා. එතකොට ඒගොල්ලෝගේ රටවල්වල සියලු ගනුදෙනු වෙන්නේ ඒ පොදු මුදල් ඒකකෙන්. ඩොලරයකට තියෙන ඉල්ලුම තවත් එතකොට පල්ලෙහාට වැටෙනවා. ඒ තම නවස් ඉන්දුනීසියාව, තායිලන්තය, සෞදි අරාබියා, ඇමරිකානු මහා ඒජන්තයට ගොදුරු වෙලා තිබිච්ච රට. අවනතෝ හිටපු රට. අද සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා තීරණය කරනවා අපි බ්‍රික්ස් එකත් එක්ක හිට ගන්නවා කියලා. අද චීනයේ මැද පෙරදිග ඉන්න හොඳම මිතුරා සෞදි අරාබිය. එක්සත් ජනපදයට විශාල පහරක් සෞදි අරාබියේ ඒගොල්ලොගේ උපාය මාර්ගික දැලෙන් එළියට යන එක. සෞදිය දන්නවා දැන් මේක කඩා වැටෙන බලවත් එක්ක. දැන් අපි ඉන්න ඕනේ නැගී එන බලවත් බලවතුන් එක්ක. අපේ අයියා ඉන්නේ කඩා වැටෙන බලවතාගේ වැලේ ඉල්ලලා. ඒකෙන් ගොඩ එන්න බෑ. රට ඇතුලේ නිෂ්පාදන සංස්කෘතිය බල ගන්න උපාය මාර්ගයේ වගේම විදේශ ප්‍රතිපත්තිය දියන්න අර ප්‍රංශ ජනාධිපතිට තියෙන කොන්ද තියෙන ප්‍රති නායකත්වයක් මේ රටට උනා අපි එකතු වෙන්නේ බ්‍රික්ස් එකත් එක්ක කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝගේ පොදු මුදල් ඒකකයට අපිත් එකතු නැයි කියන්නේ. එතකොට අපිට ඩොලර ඕන නේද? ඕකට සෞදි අරාබිය අරගොල්ලෝ මේගොල්ලොත් එකතු වුණාම ලෝකේ බලවත්ම සංවිධානය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආසියානු මුල්‍ය අරමුදලක් හදනවා. දැනට මේක සාකච්ඡා වෙලා තියෙනවා. ඉන්දුනීසියාවේ අගමැතිවරයාගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. සමාව වෙන මැලේසියාවේ අගමැති. ආසියානු මුල්‍ය අරමුදල හැදුවම ආසියාවේ රටවල් වලට ආයි ණය සපයා ගැනීම සඳහා වෙන කොහෙවත් යන්න ඕන නැති වෙනවා. ණය ඕනේ නම් අර පොදු මුදල් එකකට එකතු වුණාම ඩොලර් වලින් කරන ගනුදෙනු සෑහෙන්න ඕන නැති වෙනවා. එතකොට ඩොලර් වලින් ඩොලර් එකෙන් අපිව මට්ටු කරක වැළකෙනවා, ගොඩ එනවා. අපිට පුළුවන් වෙන්න ඕන මේ විපතෙන් ගොඩ එනෝ නම් ජාත්‍යන්තර තලයේ ඒ විදිහේ උත්තර හොයන්නයි, ජාතික තලයේ දේශීය නිෂ්පාදනය බල ගන්න ඕන මහා බිහුමක් බල ගන්නවන්නයි පුළුවන් විදිහේ නායකත්ව පරිවර්තනයකට මේ රට පරිවර්තනය කර ගන්නවා. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මොඩල් එක ඇතුලේ මේ කිසිවක් අදාළ නැත. ඔහු ඉන්නේ ඇමරිකානු පරණ බල දේශ පමණක් බලාගෙන. විදේශ ප්‍රතිපත්තියේදී ඔහුට ධෛර්ය කිසි ලෙසකින්වත් උත්පාදනය වෙන්නේ නැහැ. ඒ මොඩල් ඇතුලේ රජයේ සියලු වාණිජ කටයුතු වලින් අයින් වෙන්න ඕනේ කියන ප්‍රතිපත්තිය ශිල්පදේ රකින්න කෙනාට මේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බල ගන්නන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ දෙකම බෑ කියන්නේ ආජෙන්ටිනාව තෝරාගෙන තිබෙන මාවතේ රට ඇදගෙන යාම සුව කරනවා වගේ පෙන්නනවා, ලෙඩ වෙලාම ඉන්නවා. ආයි සුව කරනවා වගේ පෙන්නනවා, ආයි ලෙඩ වෙලාම ඉන්නවා. ඒ තත්වයට මේක පවත්වාගෙන යාම ඇරෙන්න වෙන තත්වයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ වෙන වෙන විදේශීය බලවතුන් මේ වෙලාවේ ඒගොල්ලන්ට ඕන කරන හැම කුප්ප වැඩකටම මේ මව්පුලුව ඉත්ත කරගන්නවා, යොදා ගන්නවා. ලෝක බලවතුන්ගේ බලාරගලේ තීව්‍ර වෙන්න තීරු වෙන්න අද ඉතාම තීර්ණාත්මකයි ලෝක බලවතුන්ගේ බලාරගලේ. යුක්‍රේනයේ යුද්ධ විසඳන ආකාරය අනුව තමයි ලෝකේ බලය කොහෙටද තීර්ණාත්මකව හමන්නේ කියලා තීරණය වෙන්නේ. එතකොට ඒ ලෝක බලවතුන්ගේ බල දේශපාලනේ තීව්‍ර වෙන වේගයේ තරමටම තමයි අපිට තියෙන පීඩනයත් ඒ හා සමානවම වැඩි වෙන්නේ. එක්සත් ජනපදයට මෙතන ටෙලිකොම් එකේ ඒ කේබල් ටික ට්‍රැප් කරගන්න ඕන වෙන්නේ. ගුවන්තොට පොලින් යන්නේ නැහැ ජීවදත්ත ටික එකතු කරගන්න ඕන වෙන්නේ. බුද්ධිතරතුරු ටික ඒගොල්ලෝගේ අනසක යටතේ තියාගන්න ඕන වෙන්නේ.
මේ තන තියෙන වැදගත්කම නිසා. ඒ නිසා මේ අවස්ථාව ඒ බලවතුන්ගේ බලදේශපාලනයේ තීව්‍ර වෙන අවස්ථාව, තීව්‍ර වෙන අවස්ථාව, තීව්‍ර වෙන අවස්ථාවම අපි ආර්ථික වශයෙන් බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ මුල් ආරමුදලේ මහත්තුරු ටික. එතකොට මේ උපාය මාර්ගක වැදගත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ අභිලාෂයන් සඳහා දඩබිමක් බවට පත් කර ගැනීම සඳහා තියෙන ඉඩකඩ ඉඩ ප්‍රස්ථා වැඩි වෙනවා. ඒ මාර්ගය තමයි මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට ගෙනියන්නේ. ඒ මාර්ගය මේ රටේ අනාගත පරපුරටවත් මේ රටේ අනාගතයටවත් රටේ ස්වෛරීත්වයටවත් සුදුසු මාර්ගයක් නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයාට අර කුරුන්දි විහාරයේ ඉඩම් ටික ගැන තියෙන උවමනාව තිබ්බනම් ආර්ථිකය හදන්න මෙලහකට ගොඩක් වැඩ වෙලා. ඒ මුකුත් නැහැ දැන් එතුමාට තින්නේ උතුරේ තියෙන අතිශය පෞරාණික බෞද්ධ පුරාවස්තු තියෙන මහා වනරන් සංරක්ෂිතයක්. ඒක පුරාවිද්‍යා ආරක්ෂිතයක් පමණක් නෙවෙයි වන සංරක්ෂිතයක්. වන සංරක්ෂිතය ඇතුලේ කොහොමද කුඹුරු කරා කියන්නේ? පුරාවිද්‍යා කියන්නේ පැත්තක දාමුකෝ. දැන් වෙනද නම් වන සංරක්ෂිතයක් ඇතුලේ කුඹුරු කරන්න කවුරු හරි කිව්වනම් මේ රටේ කොච්චර පරිසර වේදී ඉන්නවද? බුදුන් මේ පපුව වුණේද? තර මොකද්ද ගහක් කැපෙනවයි කියලා කවුද නෝන කෙනෙක්? පණු කරද ගහනේ. පණු කරද ගහ මෙච්චර ලංකාවට තියෙන්නේ මේක උරුමයක් ගහලා බුදුන් මේ පණු කරද ගහ වෙනුවෙන් මැරෙන්න ගියා. අර රක්ෂිතයට දැන් වැඩි දෙන ටීඑන් එක ඇවිල්ලා ජනාධිපතිත් එක්ක තුලා සාකච්ඡා කරනවා. එක පරිසර වේදියේ කටින් වචනයක් පිට කරන්නේ නැහැ. උතුරනේ ටීඑන් එකනේ අවුලක් නැහැනේ. මෙහෙ තමයි පණු කරද ගහ වෙනුවෙන් අපි ටීවී තුනක් පරිත්‍යාග කරන්න ලෑස්ති වෙන්නේ. අර හේඕන එකක්. එනිසා තමුන්වන්සලට තේරෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට බලය නැහැ, කැබිනට් මණ්ඩලයට බලය නැහැ, පුරාවිද්‍යා ආරක්ෂිතේ ඉඩ ප්‍රමාණය තීරණය කරන්න. මහා විහාරයට වඩා ලොකු වෙන්නේ කොහොමද කියලා අහනවා. දෙයිය හැමදුරුනේ එහෙනම් කොළඹ කැම්පස් එකට වඩා පේරාදෙණිය සරසවි ලොකු වෙන්නේ කොහොමද කියලා අහන්න එපේ. පේරාදෙණිය සරසවි තියෙන ඕන තරම් නිකන් ඉඩ දීහල්ලක ගලහපති ඉන්න මිනිසුන්ට බෙදලා. රක්ෂිතයේ වටමායිම තීරණය කරන්න ඕනේ වන සංරක්ෂිත නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් මිසක් රනිල් වික්‍රමසිංහවයි එයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ගෝල බාලයෝයි නෙවෙයි. ඒවට අත තියන්න නම් බුදුම රුදාවක්. මේ ආර්ථිකේ පණ අදිනවා මෙහෙ. ලෙඩා කාම ඉන්නේ ICU එකේ. ඒ ලෙඩාට වේදනාවක් තියලා මොකද තත්ත්වය කියලා බලන්න වෙලාවක් නැහැ. දෙමළ ජාතික සංධානයේ ඉන්න අන්තවාදීව කල්ලිය සුමන්තිරන් කල්ලිය. ඒක ඉන්න අන්තවාදීව කල්ලිය සුමන්තිරන් කල්ලිය. ඒ සුමන්තිරන් කල්ලිය සතුටු කරන්න. ඒකට දෙනවා කුරුන්දි විහාරේ වැඩේ දෙන්න අන්න ඒකට උමන්දුව තියනවා. ඌමනාව තියනවා. ඒ ඇසේ කියනවා ඔබ මේ මොනවද මේ ලයිට් හවුස් වල තිබිලා තියෙනවා. දැන් අපේ චෛත්‍ය කියන්නේ ඔක්කොම ලයිට් හවුස්. රැට මග කියන්නේ තියෙනවා. ඉතින් මෙහෙම යෝදේකට පුළුවන් ද ලංකාව වගේ රටක මේ ඓතිහාසික සංස්කෘතියත් එක්ක බැඳිච්ච රටක එහෙම මේ වගේ අර්බුදයකට ඕන කරන විසඳුම දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි වහාම මේ අත්ත අර්බුදයෙන් එළියට එන්න පුළුවන් මාවතට ධෛර්ය සම්පන්නව නායකත්වයේ දිය හැකි නායකත්ව පරිවර්තනයකට මේ රට ගොඩ ගෙනියන්න ඕන. ඒ සඳහා කැපවීම මිසක් රනිල් උත්තරය කියලා හිතාගෙන යන්නේ කියොත් උත්තරේ නෙවෙයි හම්බෙන්නේ මීටත් වඩා දරුණු ඉරණමකට ඇද වැටෙන්න වෙන්නේ. රනිල් තමයි ප්‍රශ්නය. රනිල්ගේ මොඩලය තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය නිර්මාණය කළේ ඒ මොඩලය. ඒ නිර්මාණය කරපු මොඩලයම උත්තරේ බවට පත් වෙන්නේ දිග්ගැස්සුණු අර්බුදයක මේ රට ඇදගෙන යාම සහ අනිත් හැමතිම පරිහරණයට පත් කර ගැනීම ඇරෙන්න. ඒ නිසා මේ අවබෝධය අපි ගමින් ගමට ගිහිල්ලා පොදු ජනතාවට ඒත්තු ගන්නු දැනුවත් කරමු. දැනුවත් කරලා ඉදිරි තීරණාත්මක තත්වයකදී රටේ සිහිනුවන කල්පනා කරන තීරණ ගන්න තත්වයකට මහජනයා සවිමත් කරමු කියලා ආරාධනා කරමින් තමුන් ආසන සිදු දිනාටම ජය විවාකයක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ජය වේවා.